අප ආඩම්බර විය යුතුද නිරහංකාර විය යුතුද අපගෙන්ම ප්‍රශ්න කළහොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ ආඩම්බර වීම පාපයක් බවත් නිරහංකාර වීම වඩාත් හොඳ බවත්ය. මම සේවකයෙක් විතරයි, මම සාමාන්‍ය මිනිහෙක්. මම ඔහේ යන්තමට ජීවත් වෙනවා. අපි නිහතමානී බව ප්‍රකාශ කිරීමේදී කියමු. මෙසේ නිහතමානීකම කියාපෑමින් ඇති ඵලය කිමද? යන්තමින් සාහිමකට පත්වීම. මම මෙහෙමයි, මම එච්චර ඉහළ යන්නේ නැහැ, මම කවදාවත් පොහොසත් වෙන්නේ නැහැ, මම කවදාවත් රස්සාවෙන් සතුටක් ලබන්නේ නැහැ ආදී ස්වම් භාෂණය මගින් ඔබ සාර්ථකත්වයේ කරා නොයෑමේ කනුපල්ලමටයි. ඔබ තමා විසින්ම යන්තමින් සාහිමකට පත්වීමට ක්‍රම සම්පාදනය කරයි. නිහතමානී වීම යනුවෙන් අදහස් කරන්නේ මෙම தත්ත්වය නොවේ. ඔබගේ කාලයේ අපතේවීම හෝ දෙවියන් වෙතින් ඔබලත් දක්ෂතාවයේ අපතේ හැරීම අදහස් නොවේ. ඔබ කුමක් කළ දේ තවත් වඩා හොඳින් කළ හැකි බව නිහතමානීත්වයෙන් නැගේ. ඔබටත් වඩා ප්‍රබල බලවේගයක් ඇති බව ඔබ පිළිගන්නා බවින් අදහස් කරේ. ඔබ ඊටම සාර්ථක පුද්ගලෙක් වීමට උත්සාහ කිරීම ආඩම්බර වීමයි. දෙවියන් වහන්සේ සතුටු වන්නේ ඔබගේ උත්සාහයන් දැකීමෙනි. රැකියාව කිරීමෙන් ජයග්‍රහණය හා සතුට ලැබීමේ එක් රහසක් මෙහි ඇත. එනම් මුදල් පසුපස හඹා නොයා සදාකල් පවත්නා සතුට ගෙන දෙන අභිමානීය කෙනෙක්ගේ වැඩ කටයුතු වලට තිබීමයි. අභිමානවත් වීම යනු සුබවාදී ආත්මාභිමානයයි. තමා පිරිහීම, තමා ගැන සැක ඇතිවීම හා තමා ගැන අධි තක්සේරු කිරීම අභිමානය නොවේ. රැවටිලිකාර, ගොරෝසු සහ උඩුගුකමක් තිබෙන අදහස් නොවේ. අභිමානය තමාගේ වටිනාකම, ආත්ම ගරුත්වය හා ආත්ම විශ්වාසයයි. තමා ගැන ඇති ගරුත්වයයි. යමක් හොඳින් ඉටු කළ විට ලැබෙන ආධ්‍යාත්මික සෑහීමයි. සතුටින් කල් ගෙවන පුද්ගලයන් තුළ ඇත්තේ මන්ද අභිමානය. ඔවුන්ගේ ස්වම් භාෂණය වන්නේ මම වෙන කවුරු හරි වුණා නම්, වෙන රැකියාවක් කළා නම්, වෙන කොහෙ හරි හිටියා නම් ආදී වශයෙනි. අනෙක් අතට සිය රැකියාව හා ජීවිතයේ සතුට ලබන පුද්ගලයෝ තමාගේ වටිනාකම් ගැන හොඳ අවබෝධයකින් කල් ගෙවති. ඔවුන්ගේ ස්වම් භාෂණය වන්නේ මම මට කැමති, මම ඇත්තෙන්ම මට කැමති, මගේ දෙමාපියනුත් මගේ පසුතලයත් ගැන බලන විට ඇත්තෙන්ම මා මාවීම ගැන කැමති. ඉතිහාසයේ වෙන කාලයකදී ඉපදී ඉන්නවට වඩා දැන් මේ ජීවත් වීම මම අගය කරනවා යනුවෙනි. එවැනි ආත්ම විශ්වාසකින් අලකවත් වන පුද්ගලයෝ මෙම හොඳ හැඟීම සහිතවම ජනිතුවෝ නොවෙති. තමාට ප්‍රිය කිරීම ඔවුන් පුරුද්දෙන් ලබා ගත හැකි. ඔවුන් තමන්ටම ප්‍රියමනාපෙහින් ඔවුන්ට සෙසු පුද්ගලයන් සමග සතුට බෙදා ගත හැකිය. අංග සම්පූර්ණ වූ වෙනස් වන වැඩි දියුණු වන වටිනාකමක් ඇති පුද්ගලයෝ වශයෙන් ඔබ දැන සිටින ආකාරයෙන්ම ඔබ විසින් පිළිගැනීම යථාර්ථයයි. ඔබ ඔබට කැමති බවත්, ඔබ ඔබටම විශේෂ වූ ක්‍රමයක යහපත් පුද්ගලයෙක් බව වටහා ගැනීමත් අවශ්‍යයෙන්ම අහංකාර වීමක් නොවේ. ඔබ ඊට කරගනු ලබන දේ ගැන ආඩම්බර වන්න. ඊටත් වඩා වැදගත් වන්නේ ඔබ මේ මොහොතේ ජීවත් වන අසමසම් පුද්ගලයෙක් වශයෙන් ඔබ ගැන ආඩම්බර වීමයි. අප පුද්ගලයන් වශයෙන් එකමාකාරයේ ශාරීරික අංගවලින් හා මානසික තත්ත්වයෙන් ඉපදී නැති බව සත්‍ය වූද ජීවිතයේ ඊට හොඳ දේවල් විඳීමට අප සුදුසයන් විශ්වාස කිරීමේ සතුට ලබා ගැනීමට අපට සමාන අයිතිවාසිකමක් ඇති බව වටහා ගන්න. බොහෝ සාර්ථක පුද්ගලින්ට එල්ලිය සිටීමට කිසිවක් නැති මොහොතේ පවා ඔහු ආත්මාභිමානය ගැන විශ්වාසය තබති. ඇතැම් විටන් සියල්ලටම වඩා ජයග්‍රහණය හා සතුට ලබා ගැනීමට දොරටු වන්නේ සුවදායක අභිමානයයි. පී අකුරෙන් කියවෙන්නේ ප්‍රේෂර් හෙවත් සතුට හැඟවීම සඳහායි. අභිමානයෙන් සතුට ඇතිවේ. යමක් හොඳින් ඉටු කළ විට මම හෝ තමා වශයෙන් ඉපිත දැන් මේ මොහොතේ ජීවත් වීම නිසා සතුට ලැබිය හැකිය. ආරකුර ඇත්තේ රෙස්පෙක්ට් හෙවත් ගෞරවය යන තේරුම දීමටයි. සුවදායක හා සතුට ගෙන දීම සඳහා පාදක වන්නේ ගෞරවාන්විත අවංක පුද්ගලයෙක්ගේ වචනයයි. අයි අකුරෙන් ඇත්තේ ඉම්ප්‍රූවමන්ට් හෙවත් වැඩි දියුණුව සඳහායි. සෑම මනුස්සයෙක්ම සර්ව සම්පූර්ණ නොවන නිසා අප සෑම විටම වඩාත් හොඳින් කටයුතු කිරීමට වෙහෙස විය යුතුය. අභිමානයේ පුහු ආඩම්බරය බවට පත් නොකරන්නේ මෙම කාරණයයි. ඩී අකුරෙන් කියවෙන්නේ ඩිග්නිටි හෙවත් ආත්ම ගරුත්වය සඳහායි. තමා වටින්නේ යන ආධ්‍යාත්මික හැඟීමමින් පළවේ. පිරිසකගේ මහ ഘോഷාව අවශ්‍ය නොවන්නේ ගැඹුරු ආත්ම ගෞරවය නිසායි. ඊ අකුරෙන් ඇත්තේ ඉෆර්ට් හෙවත් උත්සාහය සඳහායි. යම් දෙයක් සම්බන්ධයෙන් අභිමානවත් වීම සඳහා ඔබ යම් කිසි උත්සාහයක් දැරිය යුතුයි. වටිනා කිසිම දෙයක් නොමිලේ ලබා ගත නොහැක. අවසානයේදී ඔබ යමක් සඳහා උත්සාහයක් නොදරුවේ නම් ඒ ගැන ඔබට ආඩම්බර විය නොහැක. ඔබගේ උත්සාහයක් සාර්ථක වීමෙන් ඔබ ලබන සතුට අභිමානය වේ. ඔබ කරන වටිනා සියලු දේ පිළිබඳව වර්ණනා නොකරන්න, ඒවා ගැන කතා කිරීමත් නොකරන්න, ඔබගේ ක්‍රියාවන්ට ඔබ වෙනුවෙන් කතා කිරීමට ඉඩ තබන්න. අභිමානය හා නිහතමානීකම එකම කාසිය දෙපැත්ත වේ. ඔබට හැකි ඉහළම අයුරින් යමක් කිරීම සඳහා අභිමානය අවශ්‍යයි. ඊටත් වඩා හොඳින් ඒ කළ හැකි බව දැන ගැනීමට නිහතමානීකම තිබිය යුතුයි. නොකඩවා ඔබට හැකි තරමින් ඉහළ මට්ටමින් යමක් කරන්න, නොපසුබටව ඊට වඩා හොඳින් ඒ කිරීමට වැඩ දරන්න. ඔබ ඔබවම ඉහළ තත්ත්වෙන් ලා සලකන්න. නමුත් එසේ කිරීමට ඔබට හොඳ හේතු ඇති බවට වග බලා ගන්න. ඔබ කරන සෑම දෙයක් ගැනම ආඩම්බර වන්න. ඔබ ඉටු කළ කාර්යෙන් ඔබගේම කැඩපත වෙයි. ඔබගේ කාර්ය හොඳින් ඉටු කර ඔබ ලබාගත් ජයග්‍රහණය ගැන ආඩම්බර වන්න.